මහමෙවුන කතාවේ 15 වන කොටසට ඔයාලව සාදරයෙන් පිළිගන්නවා. ඒ වගේම තමයි ඔයා තාමත් දෙයි ස්ටෝරි channel එක subscribe කරලා නැත්නම් ඔන්න දැම්ම subscribe කරලා එහා පැත්තේ තියෙන bell icon එකත් click කරලා තියාගන්න. එහෙනම් අපි යමු කතාවට. අක්කයි අයියයි ඇවිත් ප්‍රසංස මාවත කොනක නවත්තා තිබූ ඈන්රිය පෙන්වා කීවාය. මම මෙතන ඉඳලා බස් එකේ යන්නම්. රත්නපුරේට විතරක්වත් යන් මට පාළුයි. දිගින් දිගටම ඇගේ වචනයට ඉඩ දීම ප්‍රශ්න ගොඩක පටන් ගැනීමකි. ප්‍රසංසා කෙටි ගුරුපාරේ යමින් පන්සල පැත්තට හැරී හීලුවාය. ඇයි? දාල යන්න දුකයි. ආයිත් දවසක පන්සල් වෙන්න පුළුවන්නේ. පන්සල නැති වෙන්නේ නෑ. දාල යන්න දුක පන්සල නෙමෙයි මාදව. ප්‍රසංස කීවේ වෑන් රියට අඩි 10ක් 12ක් තිබියදීය. ඒ වචන අගිස්සන්නට තරම් දුරක් ඉදිරි වී නොතිබුණි. ඇයි කියන්නේ ඇත්තය. දාල යන්නට දුකය. මටද දමා යන්නට දුක පන්සල නොවේ ඇයවයි. අපි මෙතනට ඇවිල්ලා දැන් පැය භාගයක් වෙනවා. පව් කියලා හිටියේ නැත්තම් දාල යනවා. අප ගොඩ වූ පසු ශාන්ත අය වාහනය පනගන්වමින් කීවේය. පරක්කු කළේ ඇයයි. ඉතින් අක්කටයි අයියටයි යන්න තිබ්බනේ. එහෙනම් අපි ප්‍රසංස කියන්නට ගියදී ගිරගත්තාය. මමද ඇයට කියන්නට ගියේ කුමක්දයි කුතුහලයෙන් සිතුවෙමි. එහෙනම් අපි කියපන් කෙල්ල මොකද කරන්නේ? අක්කා පසුපසට හැරි ඇසුවාය. ප්‍රසංස තොල්පට විකාගෙන මවෙතට හැරි සිනාසුනාය. මුන්දෙන්න පැනලයයි. ශාන්ත අය කීවේ සැහැල්ලුවෙන්. එහෙත් ඒ වචනවලට තුන් හිතම වර විය. අපි පැනල යන්නේ නේද මාදව? මම කිසිවක් නොකීවෙමි. ඉදිරිපසින් වාහනයක් බ්‍රේක් කලෙන් එක දිගට නලාව හඬවන්නට සිදුවිය. මොහොතකට කතාව නැවැත්විණ. අක්කේ බඩුවක් තියෙනවා කන්න. මගදිම කාලය යන්න වෙනවා. ප්‍රසංස එතෙක් වෙලා උකුලේ තබාගෙන උන් කට්ලට් බඳුන ඇර කීවාය. වාහනය ඇතුළත වායු සමීකරණය කර තිබුණේ කට්ලට් සුවඳ තප්පරයක් තුළ පැතිරුණි. මොනවද චූටි නංගියේ සුවඳ? මාදව කට්ලට් ගෙනත්. අක්ක යලිත්තරක් පසුපස හැරි මා දෙස නෙත් හෙළුවාය. මට මේ කොල්ලව හරියට බලා ගන්නවත් නැහැ. ඔයා ගෙදර ඉඳලම මේ කෙල්ලට කඩලට් උස්සගෙන ආවද? හරි රසයි මල්ලි. අම්මද හැදුවේ? අම්මා හැදුවේ. මායි බෝල කරලා බැද්දේ. අනේ මල්ලිට නම් සමන් දෙවියන්ගේ පිහිට ලැබෙන්න ඕනි. චූටි නංගි කිව්වා හරි. මේක සමන් දෙවියන්ගේ අඩවිය වුණාට හැම කොල්ලම ඔයා වගේ නැහැ. සියල්ලන්ගෙම ඇස් මාවතට යොමු වෙද්දී මම අමාරුවෙන් සංසුන්ව උන්නෙමි. මල්ලි මොනවත් හිතන්න එපා මෙහෙම කියනවට. අපිට ඇත්තටම මල්ලි ගැන හරි ආදරේ හිතුණා. මම නෙමෙයි මේ ශාන්ත අයියේ එහෙම කාටවත් හොඳක් කියන්නේ. අපි පැල්මඩුල්ලේ ඉඳලා කතා කර කර ආවේ ඔයා ගැන. ඔයා මොනවත් හිතන්නේ නැතුව ඔයාගේ ගමනේ යන්න. ඔයා ළඟ අපි ඉන්නවා. අපි නැත්තම් මේ චූටි නංගි ඉන්නවා. ඒ ළමයෝ කෝ අහගෙන දින්නේ? මම මෘදුව තෙත්තු දෙනුවන් එසෙව්වා. ප්‍රසංසාද දෙනෙත් පොඩි කරන බව පෙනුනි. අදයි ඔයාව දැක්කේ. ඒත් අවුරුදු ගානක් ඔයාව දැකලා තිබ්බ වගේ අපිට හිතුනේ. මා යමක් කිව යුතුය. එහෙත් මේ තරම් දයාබර මිනිස්සුන් ළඟ තුන් හිතම ගොළුවී යන්නේ ඇයි? මටත් එහෙම හිතුණා. මම උගුරෙන් මෙන් කීවෙමි. අපිව දැක්ක දවසේද නැත්නම් මේ කිව දැක්ක දවසේද? එවර බිම බලාගත්තේ ප්‍රසංසාය. එයා තරම් හොඳ කෙනෙක් මම දැකලා නැහැ. ඒක එයාව දැක්ක දවසේම හිතුණා. ජීවිතේ ප්‍රථම වරට මම මගේ හදවතේ ඇති අව්‍යාජ හැඟීමක් සරලව සිංහල වචනවලින් එසේ පිට කළෙමි. ප්‍රසංසා තොල් තදින් හපාගෙන හැඬුම් බරණෙත් වසන් කර ගත්තාය. අඬන්න එපා කෙල්ලේ. ඇයි මේ කොල්ල අඬන්න දෙයක් කිව්වද? අක්ක පසුපස අසුනට ගත බර කර ප්‍රසංසාගේ දෙදෙන මතට සුරත තබා සොලවා කීවාය. ඇත්තටම මා කියූ දෙයට ඇය අඬන්නේ ඇයි? ඔයා තමයි කෙල්ල වැඬෙව්වේ. චූටි නංගි අපි කඩලට් කමුද බබා? ශාන්ත අය සියල්ල නිමා කරමින් කීවේ වාහනය කහවත්ත රත්නපුර මාර්ගයේ තේ කඩයක් අසලින් නවත්තාය. කඩලට් එකක් කාලා කෝපි එකක් බීලා යන්. මාත් ශාන්ත අයත් හෝටලයට ගොස් කෝපි රැගෙන ආවෙමි. දවසක අපි මාධව මල්ලිගේ ගෙදර යන්. අම්මට කියලා රසට හදාගෙන කන්න පුළුවන්. දවසක් කියන්න මං අම්මට කියලා කෑම හදාගෙන එන්නම්. ඔවුන්ට ඉන්නට තරම්වත් හරිහමන් ගෙයක් අපිට නොතිබූ නිසා මම කීවෙමි. මා ඉන්නේ ජීවිතේ පල්ලමේ කොතරම් පහළ දෙයි ඔවුන් හරියටම තවම දන්නේ නැත. ඇයි මල්ලි හිතන්නේ අපි මල්ලිගේ ගෙදර දැකලා මොනාහරි හිතයි කියලාද? ශාන්ත අයියා මගේ කරට අතක් දමා ඇසුවේය. අප දෙදෙනාම උන්නේ වාහනේ පිටුපස අසුන ළඟ වාහනයෙන් පිටත බිමය.
ඒක ඇබිත්තන් ගෙයක් අයියේ. ප්‍රසංසමට වාහනයේ සිට රැව්වා අය. ඕනවට වඩා දුප්පත්කම් කියනවාට ඇය කැමති නැත. මල්ලි, රේස් තියෙනව නේද? මේ මැරතන්. ඔයා රේස් එක පටන් ගන්න තැන එච්චර වැඩක් නෑ. එතන සෙනගක් නෑ. කවුරුත් බලන්නේ නේ රේස් එකේ එන්ඩ් එක. එතන තමයි සෙනග සූගාලේ ඉන්නේ. තේරුණාද? ඔහු මගේ පිටට තට්ටු කර දයාබර ලෙස කීවාය. මම හිස වැනුවෙමි. ඔහු කියන්නේ ඇත්තය. සිතිය යුත්තේ මේ ජීවන මැරතන් තරඟයේ අවසානය ගැනය. ශාන්ත, බබා මේ කෙල්ලව හතරාමාට කලින් ගෙදරට දාන්න ඕනේ. නැත්තම් දන්නවනේ. යළි වාහනයට ගොඩ වූ පසු ශාන්ත අය වාහනයේ කැසට් යන්ත්‍රය දැමුවේය. අපි සියල්ලෝම මොහොතකට නිහඬ වූවෙමි. පාළු රත්නපුර මාවතේ අඳුර නිසා වාහනේ ඇතුළතද අඳුරින් පිරී තිබුණි. ප්‍රසංස මාදෙස බැලුවේ ඒ තුනී අඳුර අතරින්. ඉඳහිට රත්නපුර මාර්ගයේ යන වාහනයක හෙඩ්ලයිට් එළියෙන් මම ඇගේ තෙත් වූ දෙනෙත් දැක ගත්තෙමි. සියල්ලටම වඩා අපූර්වවට මම මට ළඟ තිබූ ඇගේ වතින් හමා එන මෘදු සුවඳ වින්දෙමි. වාහනය මෙහෙම්මම තව සැතපුම් 100ක් පමණ යනවා නම්. මාධව, ඇය කතා කළේ රහසින් මෙන්. රත්නපුරෙන් බහින්නම ඕනෙද? කුරුවිට හන්දියෙන් බහිමු. කමක් නෑ, මං අදට රත්නපුරෙන් බහින්නම්. තවත් ටික දුරක් යද්දී ප්‍රසංස මොලොක් ලෙස ඇගේ හිස මගේ උරහිසට බර කළාය. පුරහඳක් සමනල පත්මයට පාත්තුවක් වැනි අසීමිත හැඟීමකින් මම දැවී ගියමි. මන් තරම් හොඳ කෙනෙක් දැකලා නැද්ද? ආ බබා, නොඇසින තරම් හඬකින් ප්‍රසංස ඇසුවාය. මම පිරිතුරක් ගලපාගත නොහැකිව බලා උන්නෙමි. අනිත් අයට කියනවා මන් දිහා බලාගෙන කියන්නේ. සැබෑය, මට ඇය දෙස බලාගෙන එවැන්නකට වචන එකතු කර ගැනීම අසීරුය. ඕන නම් ඊට වඩා වැඩි දෙයක් වුව සිතාගත හැක. මාත් බඩක් කියන්නද? ඒ මොහොනේ කම්බුල්වල තුනී රස්නයක් මගේ උරහිස මුදුනට මෘදුව දැනුනි. ඇගේ වරලසේ මුදුනට තැවරී තිබුණේ මගේ දෙතොල අද්දරමයි. හා, ඔයා තරම් හොඳ කෙනෙක් මාත් දැකලා නෑ. මම අමාරුවෙන් කෙළපිඩක් ගිල්ලිමි. මුළු මුවම වියලී තිබුණි. දෙනෙත් තෙත්ත ගොස් තිබුණි ඊට සමාන්තරවයි. මාධව, රහසේම ප්‍රසංසාගේ වමතවිත් කළුවරේ මගේ දකුණත සොයා ගත්තේය. ඇගේ ඇඟිලි එකට වෙලුනේ ඒවා කාලාන්තරයක පටන් වෙලෙන්නට පැටලෙන්නට බලා උන් ලෙසිනි. දොස්තර මහත්තයා පුළුවන් ඉක්මනට මාව සනීප කරන්න. හොඳද? ප්‍රසංස මුළු පපුවම දවා අලු කරන සුසුමක් මගේ උරහිස් අද්දරම පාකර කීවාය. යමක් කියන්නට තරම්වත් වෙලාවක් නොතබා වාහනය වේගයෙන් පැමිණ රත්නපුර බස් නැවතුම ආසන්නයේ නතර විය. මං බහින්නම්. පරිස්සමින් යන්න හොඳේ. අපේ යක් ගිලිහි ගියේ සෙමෙන් සෙමෙන් ලෝභ කමින්. මං යන්නම් පොඩි අක්කේ, යන්නම් අයියේ. ඉදිරිපස කවුළුව අසලට පැමිණ මම කීවෙමි. දවසක අපි ගෙදර එන්නම් මල්ලි. එන්න අයියේ. පරිස්සමින් යන්න. අම්මට කියන කට්ටට රසයි කියලා කිව්වා කියලා. මම හිස වැනුවෙමි. ප්‍රසංස කළුවර අද්දරටම පැමිණ මුහුණ එබුවාය. මාව රත්නපුර ස්ටෑන්ඩිගේ තබා ඔවුන් රැගත් වෑන් රිය ඈතට ධාවනය විය. මම විනාඩි 10ක් පමණ ගල් පිළිමයක්සේ බලා උන්නෙමි. හදවතට දැනෙන හැඟීමේ පුපුරවා යන තරම් ගැබ්බර හැඟීමකි. ඇබිත්තම් පපුවකින් දරාගන්නට බැරි තරම් පූජනීය සුවඳකින් ජීවිතයේ සත් මහලම පිරී ඇත්තාක් මෙන් මට දැනේ. මගේ දෛවය කියා නොකියා හිත දොරකට තබන මේ ආදර පහන් වැටි දැල්වෙන්නේ ඇගේ නමින් නොවේද? මේ තරම් දරබරත්වයකින් මගේ දුක් ජීවිතය පුරවන්නේ සමන්දෙවි හාමුදුරුවන්ට මාගෙන දුක හිතලවත්ද? මම පාව යන්නට, පියඹා යන්නට අවසර පතන හිතද රැගෙන හුදකලාවේම පැමිණ කුරුවිට බලා යන බසයකට නැග ගත්තෙමි. එහි පසුපසම අසුනකට බර වී මම දෙනෙත් පියා ගත්තෙමි. දොස්තර මහත්තයා පුළුවන් ඉක්මනට මාව සනීප කරන්න. හොඳිද? සමුගන්නට මොහොතකට පෙර ප්‍රසංසා කියූ ඒ වදන් බෝපත්තැල්ලි මහදිය කඳුමෙන් හිත මතට ඇදවැටෙන්නට විය. කහවත්තේ පන්සලේ සිට රත්නපුරි ස්ටෑන්ඩ් එක දක්වා වූ සියල්ල මම එකින් එක මෙනෙහි කළෙමි. යලිත්වරක් සිහිකරයේ විඳින්නට තරම් ඒ සිදුවීම ආදරණීයයි. මම අත්ල දිගහැර බැලුවෙමි. ඇගේ මෘදු මොලොක් ඇඟිලි තුඩු අඳුරේ පැමිණ වෙලුනේ මේ අත්ල මතයි. අසරණයෙකුගේ නොවේ නම් හිගන්නෙකුගේ සුරතක පැටලෙන්නට සුරංගනාවියකට හිතුනේ ඇයිදයි මම නොදනිමි. එහෙත් ඇගේ ඇඟිලි තුඩු මේ අත්ල මැද සිරවී තිබූ බව මම පමණක් දනිමි.
හිතට දැනෙන්නේ රන්රුවක් කරඩුවක් පපුවට තබාගෙන ඉන්නක් බඳු පුණ්‍යවන්ත හැඟීමකි. තෙත පපුවක පැටඩුණු සමනලයකු මෙන් සිතුවිලි අහිංසකව දඟ කරයි. ඔයා තරම් හොඳ කෙනෙක් මාධ්‍ය කළ නෑමාදව ප්‍රසංසාග වචන මේ දැනුත් දෙකම් පෙති අත්තර දෝංකාර දෙන්නක් මෙන් ජීවිතයේ එකම සන්තකය දුප්පත්කම පමණක් යයි මම හිතාගෙන උන්නෙමි. දුප්පත්කමට වඩා පින්බර යමක් ජීවිතයට හිමි වෙතයි අප වගේ අසරණයෝ සිතන්නේ නැත. හිතුවද එවැසි දවසක දකින සිහිනයක් පමණි. ප්‍රසංසා සංසුන් ගමනින් පැමිණ ආදර කරඬුව තිබ්බේ එවන් දුප්පත් හිතක් මතයි. මේස මත ඔබාගෙන වුන් හිස අම්මා පැමිණ මෘදුව පිරිමැද්දාය. මේ සියල්ල ඇයට අදම කිව හැකි නම් එහෙම වූවා නම් හිතට මේ තරම් බරක් නැත. මට ප්‍රසංස ගැන අම්ම සමග ඔහේ කියවන්නට තිබුණි. පුතේ නිදිමත නම් නිදාගන්න, පාන්දර නැගිටලා පාඩම් කරන්න පුළුවන්නේ. අම්මා හිතන්නට ඇත්තේ මා නිදිමතට මේසේ හිස ඔබා ගන්නට ඇති කියාය. අද රැයේ නොව අදින් පසු උදාවෙන හැම රැයකම නින්ද මට අකප රැයක් වෙනු ඇත. මට නිදිමත නෑ අම්මේ, නිදිමත ආවත් නිදාගන්නේ නම් නෑ. නිදාගෙන මේ සටන කරන්න බෑ. මම හිස ඔසවා කීවෙමි. හැන්දෑවේ රත්නපුර ගිහින් ආව වෙලේ ඉඳලා මොකද කල්පනාවක? අම්මා මගේ මුහුණ හොඳින් කියවා ඇත. අම්මා ඇරුණ විට එසේ මුහුණ කියවිය හැක්කේ ප්‍රසංසාට පමණි. අම්මට කඩ්ලට් හරි රහයි කියන්න කිව්වා. දවසක යාලා ආවොත් අපිට බත් ටිකක් දෙන්න පුළුවන්ද අම්මේ? කඩ්ලට් රසයි කීවේ කවුදැයි මම නොකීවෙමි. මගේ ජීවිතයේ මම අම්මාට කිසිවක් සඟවා නොමැත්තෙමි. ප්‍රසංස ගැන එකවර අම්මාට කියන්නට තරම් දෙයක් තවම නැතයි මම හිතරවටා ගත්තෙමි. එය බොරුවකි. ඇය ගැන දොඩවන්නට ඕන තරම් දේ හිතේ ඇත. ඔයා වගේ දුප්පත් දරුවෙකුට ආදරය කරන කරුණාවක් දක්වන්න කාට හරි පුළුවන් නම් එයාවත් සමන් දෙයිය රකින්න ඕනේ. ඒක ඇත්තම්මේ, අපි වගේ අසරණයන්ට කවුරුත් ආදරේ නෑ. එක බඩවැල කඩාගෙන ආපු සහෝදරයවත් මාව ගණන් ගන්නේ නෑ. ඔයා ඒව හිතන්න එපා. හිතාගන්න දෙයක් තියෙනවා නම් අනාගතේ සඵල වෙන්න කියලා හිතාගෙන සමන් දේවාලයට බාරයක් වෙන්න ඔයාට වරදින්න විදියක් නෑ. අම්මගේ වචන සැබෑයයි මමද විශ්වාස කළෙමි. මට වරදින්නට විදියක් නැත. පූජා වට්ටියක්ගෙන සිද්ධ සමන් දේවාලයට ගොස් ජීවිතය වෙනුවෙන් බාරයක් විය යුතුය. මම කෝපි ටිකක් හදලා ගෙනත් දෙන්නම්. අම්ම ගියපසු මම ජීව විද්‍යා පොත පෙරලා ගත්තෙමි. ඒ අඩක්ම මම පසුගිය දින කිහිපයට නිමා කළෙමි. මේ සියල්ල කරන්නට හිතාදා දුන්නේ ප්‍රසංසාය. ඇයි නොවන්නට මේ තරම් යෝධ බල යෝධ ශක්තියක් නැත? ඔයා උඩපඩියට එනකල් අපි බලාගෙන ඉන්නවා. පන්සලේ පියගැට පෙළේදී ප්‍රසංසා කීවේ ඇයි? හිතනවා නම් එක එක දේවල් වෙනම ගෙන හිතිය හැක. රත්නපුර දිස්ත්‍රික්කයෙන් වෛද්‍ය විද්‍යාලයට තෝරා ගන්නා ලකුණු ප්‍රමාණය මා සොයා ගත යුතුය. ඊට වඩා එක ලකුණක්වත් මගේ උසස් පෙළ ප්‍රතිඵලවල තිබිය යුතුය. ඒ ප්‍රතිඵල ලැබෙනතුරු මැදියම් රාත්‍රියට නිදා නොගන්නට මම හිතා ගත්තෙමි. පාන්දර පහට මෙහා නිදා නොගන්නටද මම සිතා ගත්තෙමි. හෙට ප්‍රසංසාවේ උපන්දිනයයි. මම ජීවිතයේ කෙදිනකවත් කාගේවත් උපන්දිනයකට කිසිවක් දී නොමැත්තෙමි. අම්මගේ උපන්දිනයකටවත් තවම මම කිසිවක් අරගෙන දී නොමැත්තෙමි. අනිත් අතට යුවතියකට තෑගක් තෝරන්නටද මම නොදන්නෙමි. මා තෑගක් කියා ඇයට ඉදියාප මුලක් ගෙන ගොස් දුන්නද ප්‍රසංසා එය පවා ආදරයෙන් ගනු ඇත. ජීවිතය ගැන ඇයට ඇත්තේ අහිංසක සොදුරු කල්පනාවකි. ආත්ම ගණනක් පින්පුරා ජීවිතය සතු සියල්ල දන් දී හිමිකර ගන්නවා නම් හිමිකර ගත යුත්තේ ඇවැනි මනමාලියකි. එහෙත් දෛවය අපව මවා ඇත්තේ ඉවුරු දෙකකයි. මැද සැඩරල නගන ගැඹුරු ජල කඳකි. සිහින දකින්නට මිසක හමු වන්නට එක් වන්නට වරම් නැති බැඳීමක කෙලවර ඇත්තේ දුකක්ද? මම නොහිතා ඉන්නට වෙර ගත්තෙමි. එහෙම හිතන විටක දුක වැඩිය. මම මැදියම් රැය පසු වෙන තුරුත් ප්‍රසංසාට දිය හැකි යමක් සිතුවෙමි. දෙයක් වේ නම් එය අහිංසක විය යුතුය. දුප්පත් මට දරාගත හැකි දෙයක් විය යුතුය. සියල්ලටම වඩා අපාතර ඇඳුණු නිමල නිර්මල බැඳීමට යමක් එකතු කරන දෙයක් විය යුතුය. අනේතෙන් මහමෙවුන කතාව අදට නිමාවට පත් වෙන්නේ මෙන්න මේ විදියට. ඉතින් මං අද ඔයාගෙන් ප්‍රශ්නයක් අහන්නම්. ඇත්තටම මේ කතාවෙත් තියෙන්නේ පන්ති දෙකක ආදර කතාවක්. ඉතින් පෝසත් පන්තියයි දුප්පත් පන්තියයි. ඔයාට මොකද හිතෙන්නේ? මේ පන්ති ගත්තොත්, මේ ආදරය ගත්තොත් ඔයාට මොන වගේ දෙයක්ද හිතෙන්නේ? අපි ඇත්තටම පන්ති බලලද ආදරය කරන්න ඕනේ? නැහැ නේද? ඉතින් ප්‍රශංසා තුළින් ඒ ඉස්මතු වී පෙනෙනවා.
ඔබටත් මේ වටිනවා කියලා මං හිතනවා. එහෙනම් හෙටත් රාත්‍රී 8ට ද ස්ටෝරි channel එක පැත්තට අනිවාර්යයෙන්ම එන්න. මේ කතාව ඔයාගේ යාළුවන්ට අහන්න, ෂෙයා කරන්නත් අමතක කරන්න එපා. එහෙනම් හෙට අපි මුණගැසෙමු. ඔයාලට සුබ රාත්‍රියක්.